වැඩසටහනක් පරිසර විෂය භාර අමාත්‍යාංශය මගින් සකස් කර ක්‍රියාත්මක කරනු ලබනවා ඇති. ලෝකයේ බොහෝ රටවල් සිය විදේශ සංචිත ගොඩනංවාගත හැකි පරිදි විදේශ ශිසුන් වෙත අධ්‍යාපන අවස්ථා විවර කර තිබෙනවා. දකුණු ආසියාවේ කලාපය තුළ බංගලාදේශයේ ඉන්දියාව සහ නේපාලයේ දැනටමත් විදේශ සංචිත ගොඩනංවා ගත හැකි පරිදි විදේශ ශිසුන් වෙත එම රටවල්වල විවෘත කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවද විදේශීය ශිසුන් වෙත අධ්‍යාපන අවස්ථා ලබා දීම සඳහා පෞද්ගලික ආයෝජන දිරිගැන්වීම යුතු වෙනවා. එබැවින් විශේෂයෙන්ම විද්‍යා තාක්ෂණ ඉංජිනේරු විද්‍යා සහ ගණිතය STEM subjects මෙන්ම මුලාකරණය ෆිනෑන්ස් තොරතුරු තාක්ෂණය හා වෛද්‍ය විද්‍යා මුල් කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ ශාකා විශ්වවිද්‍යාල පිහිටවීම සඳහා පහසුකම් සැලසීමට මා යෝජනා කළා. මේ සඳහා සමාගම් පනත විශ්වවිද්‍යාල පනත හා වෙනත් අදාළවන නෛතික ප්‍රතිපාදනවල සඳහන් කර ඇති ප්‍රතිපාදන අනුව මේ ප්‍රතිපාදන අවශ්‍ය පරිදි සංශෝධනයකින් යටත්ව මෙම විශ්වවිද්‍යාලය ස්ථාපනය කිරීමට සියලු පහසුකම් ආයෝජන මණ්ඩලය හරහා රජය විසින් ලබා දෙනවා. උසස් අධ්‍යාපන සම්බන්ධයෙන් පෞද්ගලික ආයෝජන සඳහා අවකාශය ඇති කිරීම මගින් රජයේ සම්පත් ඒ වෙත යොමු කිරීමේ අවශ්‍යතාවය දිහිල්වන අතර ඒ මගින් නිදහස් අධ්‍යාපන සුරක්ෂා කරන බවට සහ වර්තමාන මට්ටම් වලින් ඔබට ව්‍යාප්ත කරන බවට තහවුරු කිරීමට රජය හැකිවෙනු ඇත. මෙම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්ටද ලබා දෙනු ලැබුවා. මුදල් අපහසුව නිසා කවුරුවත් මේ අධ්‍යාපන ආයතනයට ඇතුළු වීම එක අපි නවත්තන්නේ නැහැ. ඒ අයට වැඩිපුර මුදල් ආධාර අපි ලබලා දෙනවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කුරුණෑගල ස්ථාපනය කිරීමටද මා යෝජනා කරනවා. ශ්‍රී ලංකා ශ්‍රම වෙළඳ පොළ තුල පෙර පුහුණුවක් නොලබා